Hello, ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්න Felix Gaming YouTube channel එකට ඉතින් ඔනේ යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකක් අද වෙනකොට කාට ආවා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඉතින් ඔන්න මතක් කරලා bell icon එකත් ඔයාලා දාලා තියාගන්න. ඉතින් ඔන්න මේ වගේ සුපිරි වීඩියෝ හැමදාම බලන්න. ඊළඟ දවස් වල තවත් වැඩි කතා ඕනේ. අපි යමු අපේ මේ වීඩියෝ එකට. මංගලට පෙන්නන අපේ පළවෙනි හැකරණන් යාළුවනේ මෙයා නෙමෙයි. හැබැයි ඉතින් යාළුවනේ මංගලට මෙයා පෙන්නන එකේ විශේෂත්වයක් ඉඳා ඒ තමයි යාළුවනේ අපේ පළවෙනි හැකරගෙන් කිල් වෙන්නේ මෙයා තමයි. ඉතින් යාළුවනේ මංගලට මුලින්ම පෙන්නන්නේ වෝල් හැකර් කෙනෙක්. වාට පේන තිය යාළුවනේ මෙයා වාහනයක් අරගෙන මැප් එකේ ඉන්න එනිමිස්ලා ඔක්කොම කිල් කරගෙන යනවා. ඉතින් මතක තියාගන්න ඕනේ යාළුවනේ මේක 2021 ගේම් ප්ලේ එකක්. 2021 වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක තමයි ඉතින් ඔන්න මේ දේ වෙලා තියෙන්නේ. අපි සාමාන්‍ය විදිහට මැප් එකේ යනා වගේ තමයි යාළුවනේ ඉතින් මෙයා ගෙවල් අස්සෙන් යන්නේ වට පේන නැති මට පිටි අදාළම නැහැ පිටි අස්සෙන් තමයි ඉතින් ගිහලා කට්ටියව කිල් කරන්නේ ඉතින් නොක් වුණාට පස්සේ බහැලා ඉතින් ඒගොල්ලෝ ලූට් ගන්න එක වෙන්නේ නැති කරනවා ඇත්තේ ඉතින් යාළුවනේ මෙයා කොහොමද 2021 කේ හිටියේ සුපිරිම හැකෙත් තමයි ඉතින් වෝල් හැකෙත් තමයි යාළුවනේ අදටත් අපිට ගේම් එකේ මේ වගේ හැකර්ස්ලා බලා ගන්න පුළුවන් නම්බර් 2 ග්‍රෙනේඩ් හැකර් ෆ්‍රී ෆයර් ගේම් එකේ හිටියේ ගොඩක් වෙනස් මේ විදිහ හැකගෙන තමයි මෙන්න මේ ග්‍රෙනේඩ් හැකර් කියලා කියන්නේ. ඉතින් යාළුවනේ මෙයාට කරන්න පුළුවන් විශේෂම දේ තමයි යාළුවනේ ග්‍රෙනේඩ් දාන්න පුළුවන් ප්ලේන් එකේ යන ගමන්. ඉතින් ග්‍රෙනේඩ් දාලා ප්ලේන් එකෙන් බහින්න එනිමිස්ලා කිල් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ හැකර් කෙනෙක් ප්ලේන් එකේ හිටියොත් එimhe කවදා ප්ලේන් එකෙන් බහින්න එපා. ප්ලේන් එකෙන් වැස්ස ගමන් ඉතින් වට මේ ග්‍රෙනේඩ් වැස්සටම අහුවෙලා ඉතින් කිල් වෙන එක තමයි වෙන්නේ. ඉතින් යාළුවනේ ඇත්තටම ප්ලේන් එකේ යන ගමන් ග්‍රෙනේඩ් දාන්න මෙයාට කොහෙන්ද ග්‍රෙනේඩ් එකක් හම්බුනේ? සමහර විට මේ හැක් එක දැම්මට පස්සේ මෙයාට ග්‍රෙනේඩ් දාන්න පුළුවන් දන්නේ නැහනේ. ඉතින් ඔන්න යාළුවනේ කොහොමද ප්ලේන් එකෙන් බහින සෑම් කෙනෙක් ඉතින් ඔන්න මේ විදිහට මෙයා මේ දාන ග්‍රෙනේඩ් වැස්සට අහුවිලා කිල් වෙන එක තමයි යාළුවනේ වෙන්නේ. ඔන්න බලන්න මෙතන වෙන දේ මොන්දේ අම්බෝ නැ අම්මෝ එනිමින්ට නම් ඉතින් කදින පිටයි ආරක්ෂාව කියලා තමයි කියන්න වෙන්නේ. එනිමින්ට නිකන් උල්කාපාතකින් ගැහුවා වගේ කේස් එකක් උනේ දැක්කන එක වාට මෙච්චදී. අපි ඊට පස්සෙන් ඉතින් අපි ඊළඟ හැකා බලන්න. අපේ තුන්වෙනි හැකා. මෙයාට තියෙන යාළුවනේ ජෙට් ලයිසන්. ඇයි මං එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ කියලා දැන් බලන්නකෝ. අන්න විච්චදී දැක්කද? ගෑනු කොහමත් වාහන එලවන්නේ දන්නේ නැන කොහමත් ස්කූටර් කෙල්ලන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම බිස්සු බල්ලෙක් දැක්කත් දුවන්න එපා. ස්කූටර් කෙල්ලෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම දුවන්න ඕනේ. ඉතින් ඇත්තටම යාළුවනේ මෙයා දැන් අභ්‍යවකාශගත වෙන්න හදන වට පේන තිය යාළුවනේ දැන් ඉන්නේ පොළොව මට්ටමට වැඩිය අඩි 30000 කට උඩින්. ඊට පස්සේ යාළුවනේ බලමු ඉතින් මෙයා කරන වැඩේ මොකද්ද කියලා. දැන් ඊට පස්සේ පොළොව යටින් යන මං කිව්වේ. ගෑනු කවදාවත් දන්නේ නැහැ වාහන එලවන්න. වාහනයක් යන්නෝනේ යාළුවනේ සාමාන්‍යයෙන් පාදෙනේ. අය හැබැයි මෙහෙම කේස් එකක් තියෙනවා. සමහර ගෑනු කට්ටිය ඉන්නවනේ ඔය අස්වල් වලින් ගන්න කැමති කට්ටිය. මෙයාත් එහෙම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඇත්තට මේ අස්සක් කියලා එහෙම රින්ගුවක් දන්නේ නැහැ. ඉතින් ඇත්තට මට හිතා ගන්න බැහැ මොකද්ද කියලා. ඉතින් යාළුවනේ කොහොමත් ගෑනු කට්ටිය ස්කූටර් එකක් පදින්න දන්නේ නැහනේ. ඉතින් පාද කියලා හිතාගෙන ගොඩක් යන්නේ මේ කට්ටිය කාණු වල. ඉතින් ඇත්තටම මේක සාමාන්‍ය දෙයක් කියලා මට මේ විදිහ තමයි ඉතින් තේරුම් යන්නේ. අද ඉතින් දැන් අපි එක පැත්තකට දාලා අපි යමු අපි ඊළඟ එකක් බලන්න. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකක්. මෙයාගේ ඉලක්කම කීයද කියලා මට මතක නැතුව ගියා යාළුවනේ මොකද අර කලින් අර ගෑනු කෙනා අස්සෙන් ගන්න එක බලන් හිටියානේ. එයා අස්සෙන් ගන්න එක බලන් ඉඳලා මට මෙයාගේ ඉලක්කම මතක නැතුව ගියා. ඉලක්කම කෝකොල්ල දාගන්න කොහොමද යාළුවනේ මෙයා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ හෙඩ්ෂොට් ගන්න එක තමයි කරන්නේ. මේ වගේ හැක් ගොඩක් කට්ටිය දැකලා තියෙන හින්දා මම මේ හැක් එක යාළුවනේ ගොඩක් වෙලා පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපි යම් බලන්න අපි ඊළඟ හැක් එකට. අංග පහ හැක් දෙවියා. මෙයා යාළුවනේ එම්බොට් ඔටෝ කිල් මේ හැම හැක් එකම දාගෙන ඉන්නේ. වට පේන ද යාළුවනේ මෙයා පට්ටම ඉන්ජෙක්ට් එකක් තමයි ඉතින් යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ජෙක්ට් එකෙන් තමයි ඉතින් මෙයා හැම වැඩකෙල්ලම දාන්නේ. ඉතින් වට පේන ද යාළුවනේ සමහර වෙලාවට මෙයා හෙල්ලෙන්නවත් නැතුව තමයි ඉතින් මේ කිල් එක ඔක්කොම දාන්නේ. ඉතින් මෙයා 35 ලෝකයේ බී වෙච්ච තවත් භයානකම හැකර් කෙනෙක් තමයි. ඉතින් මේ වගේ හැකර් කෙනෙකුට හමුනොත් යාළුවනේ කවදාවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඉතින් යාළුවනේ වඩ පුළං ඊට පස්සේ මට රිපෝට් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ යාළුවනේ අනිවාර්යෙන් බෑන් කරන මෙයාගේ account එක. ඉතින් ගොඩක් වෙලාවට යාළුවනේ හැකර් කෙනෙක් දැක්කොත් එimhe අනිවාර්යෙන් රිපෝට් කරන්න. හැබැයි ඉතින් දැන් අලුතින් හැක් ඇවිල්ලා තියෙනවා. කවදාවත් රිපෝට් කරන්න බෑ. ඉතින් සමාජයක් රිපෝට් කරන එක පෙන්වන්නෙත් නැහැ. තව සමාජයක් තියෙනවා යාළුවනේ රිපෝට් කාඩ පස්සේ ඉතින් ඒ රිපෝට් එක වදින්නේ නැහැ ඒගොල්ලන්ට. මේ හැක් එකත් මං අර වැඩි වෙලා පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ යාළුවනේ. මොකද ගොඩක් කට්ටිය මේ වගේ හැක් දැකලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මං අර පෙන්වන්න නම් අද මං අර පෙන්වන්න ගినాපු අන්තිම සායිතින් සුපිරිම හැක් එක. ෆ්‍රී ෆයර් ගේම් එකේ ඉන්න පාතාල නායකයා දැකලා තියෙනවද? මෙයා තමයි යාළුවනේ ෆ්‍රී ෆයර් ගේම් එකේ ඉන්න පාතාල නායකයා. ඉතින් මෙයාගේ නම තමයි FF Godfather කියන්නේ. ඉතින් ඇත්තට මෙයා පාතාල නායකයෙක් තමයි. ඉතින් B2K හම්බුනත් මෙයාට නිකන් කැලපොත් එක්ක වගේ තමයි. ඉතින් B2K වත් ගණන් ගන්න නැහැ. මේ Godfather ව මැච් එකදී බැදවිලා හරි වට හම්බුනොත් එම අනිවාර්යයෙන්ම මට මැච් එකට යන්න වෙන්නේ නැහැ යාළුවනේ. ඒක නම් 100%කට වැඩි චුවද. ඉතින් වට මේ වගේ ලොබියෙම කිල් වෙලා ඉතින් අනිවාර්යයෙන් B2K මැච් එකට ලේස් දෙන්න පුළුවන් හරි ඉක්මනට. මම ඔයාට මේ වගේ හැක් පෙන්වන්න යාළුවනේ. මේ වගේ දේවල් ෆ්‍රී ෆයර් ගේම් එකේ තිබ්බ කියලා වට දැනුවත් වෙන්න සහ ඉතින් වට මේ ගැන අවබෝධය ලබා ගන්න. එහෙම නැති යාළුවනේ කවදාවත් හැක් ගහන්න එපා. ඉතින් හැක් කරන්න එපා account එකක්. ඉතින් ගේම් එකේ නියමාතල්ලෙක් ගන්න බෑ හැක් කරලා ගහලා. ඉතින් ඔයාගේ දක්ෂතාවයෙන් play කරන්න. එතකොට තමයි ඉතින් ඔයාලට ගමනක් තියෙන්නේ free fire game එකෙන් උනත්. මොන දේ උනත් යාළුවනේ වංචාවක් නොකර අනිවාර්යයෙන්ම තමන්ගේ දක්ෂතාවයෙන් කරන්න. එතකොට තමයි ඉතින් තමන්ට හරියන්නේ.
සබස්ක්‍රයිබ් කරලා බෙල් එකත් දාලා තියාගන්න. ඉතින් මේ වගේ සුබ වීඩියෝ හැමදාම බලන්න. ඊළඟ තියන අපි කිල්ලෙන්න ඕගොල්ලෝ හැමෝටම සුබ සුබ දවසක්.